මහජන බැංකුව ඇවිල්ලා මගේ දෙවැනි ගෙදර වගේ තමයි මම කල්පසලකන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ලෝන් එක මට දෙනකොට මම බැංකුවෙන් ලෝන් එකක් කරන් තිබුණේ නැහැ. ඒ තමයි ඉස්සෙල්ලා ගත්ත ලොකුම ලෝන් එක. ඒක අරගෙන මම මේ ෆැක්ටරිය හැදුවා. ෆැක්ටරිය හැදලා ඉවර වෙනකොට බෝම්බේ ගියා. ඊට පස්සේ අපිට ගෙවන්න බැරි වුණා. ඊට පස්සේ කොවිඩ් ආවා. පස්සේ මම කිව්වා මට සල්ලි නැහැ මේ මේ නිෂ්පාදනය මේ වැඩ කරපු සේවක සේවකයන්ට ගෙවන්න. ඒ කියන්නේ කොන්ට්‍රැක්ටර්ස්. පස්සේ ඒගොල්ලෝ කරයි. ගම්පාට බ්‍රාන්ච් එකට ඉන්ෆෝම් කරා, මැනේජර්ට ඉන්ෆෝම් කරා කැලණී බ්‍රාන්ච් එකේ, මගේ කැලණී බ්‍රාන්ච් එකේ account එක තියෙන ලෝන් එක හම්බුණා. ඉතින් මහජන බැංකුවට තේරෙනවා ඒගොල්ලන්ගේ කස්ටමර්ලගේ ප්‍රශ්නේ. මොකද ඇත්තටම මම ආඩම්බරයි මේ බැංකුව people's friendly bank. මම ඒක නියතව කියනවා. හැබැයි ඉතින් අපිත් අවංක වෙන්න ඕනේ බැංකුවත් එක්ක. ඒතකොට තමයි බැංකුව අපිත් එක්ක අවංක වෙන්නේ. ලංකාවේ අවාසනාවකට අප්‍රේල් මාසේ බෝම්බේ ගියා. හෝටල් ඉන්ඩස්ට්‍රි එක වැටුණා. බිමටම වැටුණා. හෝටල් වැහුවා. අපිට ඒ හෝටල් වලින් මුදල් එන්න තියෙනවා. ඒක අපි දන්නවා. අපි බොහොම විශ්වාසයෙන් ඉන්නවා ලැබෙයි කියලා. අපි බැංකුවට ඒක කියලා දිනවා. බැංකුව කිව්වා නෑ ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට කරගෙන යන්න අපි උදව් කරන්න. මොකද බැංකුව උදව් කරන්නේ නැත්තම් මේ මේ ලංකාවේ තියෙන ඔක්කොම බිස්නස් කඩා වැටෙනවා. මහජන බැංකුව ඒක කවදාවත් මට ටෙලිෆෝන් කෝල් එකක් දීලාවත් කියලා නැහැ මේක ගෙවන්නේ කියලා. මේක ගෙවන්න බෑ මේ කෝඩිය කඩු කරන්න කවදාවත් කියලා නැහැ. අපිට සමහර මාසවල ලක්ෂක වත් සේල් එක තිබුණේ නැහැ. එතකොට ඒ වෙලාවේ පඩි ගෙවන්න ගියාම මහජන බැංකුවෙන් සල්ලි දුන්නා මගේ දරුවන්ට ගෙවන්න. ආඩම්බරයි කියන්නේ ඒගොල්ලෝ මාව විශ්වාස කරගන්නවා.